පැරිසිය ඉඳගෙන අර විදිහේ ධානයට සමවැදිලා මේ අදිෂ්ඨාන කරනවා මේ මිසයිල් වදින්ට එපා කියලා. ඒක නිසා අර විදිහට වැලි කඳු වලට ගිහිල්ලා වැදෙනවා මිසක් ටෙහෙරාන් නගරයට එක මිසයිලයක් අතද නැහැ. විද්‍යාඥ පුදුම වුණා. ආයුධ නිෂ්පාදනය කරන පුරුෂ පුදුම වුණා. මේ මහා කවදාවත් සිද්ධ නොවෙච්ච දෙයක්. අන්තිමේදී හොයලා බැලුවම මානසික ශක්තිය ද්‍රව්‍යමය ශක්තියට වඩා වැඩි කියලා ඇමරිකාවට පිළිගන්නට සිද්ධ වුණා. 4:20ට 4:20ට රාවණ හෝරාව පටන් ගන්න සිකුරාදාස. රාවණ හෝරාවෙන් පටන් ගත්ත නිසා තමයි මේක සාර්ථක වුණේ කියලා. මහා බ්‍රහ්මයාගේ බ්‍රාහ්මගේ දරුවෝ 7 දෙනා එක එක දේවල් හොයාගත්තා. රාවණා ගිහිල්ලා සූර්යාගේ ඉඳලා පහළට බලාගෙන ආවා මේ සූර්ය ශක්තිය මොනවද කරන්න කියලා. ඒ නිසා ඔහුට දස ඥානයක් තිබුණා. ඒක තමයි දසිස් කියලා කිව්වේ. සුමානයක් වතුර විතරක් බීලා ආහාර ගන්න නැතුව අංගම් සටන් කරන අනිත් එකව පරාජය කරනවා. දැන් මේ ඔක්කොම ඒ ආත්මයේදී ලබාගත් දැනුමෙන් ඇති කරගත් ඒවා නෙමෙයි. පෙර ආත්මවල ඉඳලා. එන ඒ විදිහේ අසාමාන්‍ය පුජ්‍යලෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ මේ හුරු වීම ආත්ම ගණනාවක් වැඩියෙන් තියෙන ලංකාවේ හැමතැනකම මොන හේතුවක් නිසා හෝ රාවණාට ගෞරව කරලා තමයි මේක පටන් ගන්න. සුබ දවසක් හැම දෙනාටම. ඉතින් අදත් අපි ඔබ හැම දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ නාලිකාව වෙනුවෙන්. ඉතින් බොහොම වටිනා කියන වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න හදන්නේ. ඉතින් අපිට හැකියාව ලැබුණා ආචාර්ය සූර්ය ගුණසේකරයන් අද දවසේදී අපි වැඩසටහනට සම්බන්ධ කරගන්න. සර් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයතන කියලා අද කාරණාව සම්බන්ධයෙන්. මං හිතන්නේ මට මතකයි සර් අද මේ වැඩසටහන ගැන මේ අපේ කලින් වැඩසටහන අපි අවසාන කරපු වැඩසටහනේ සර් යම් මතක් කිරීමක් කරනවා. අපි මේ අංගම් සටන් ශාස්ත්‍රය ගැන පොඩ්ඩක් සර් හොයාගත්ත කාරණා සහ අවබෝධ කරගත්ත දේවල් ලෝක ප්‍රවණතාවයෙන් අපිට සිද්ධ වෙන්න පුළුවන් අයහපතින් ගැලවෙන්න පුළුවන් මාර්ගයක් විදිහට මේ ගැන කතා කරනවා කියලා අපි මතක් කිරීමක් කරා. ඔබට පුළුවන් පහුගිය වැඩසටහනත් අහන්න. එතන ඉඳන් අපේ මේ දෙවන වැඩසටහනට සම්බන්ධ වෙන්න සර් මේ ඔය ගැන කතා කරනවා කියන එකත් එක්ක මට තව කාරණයක් ඔය එක්කම ඔළුවට ආපු දෙයක් තමයි මේ දැන් පහුගිය අවුරුදු 10කට 15කට ආසන්න කාලයක ඉඳලා මේ ඔයා මේ අංගම් සටන් ශාස්ත්‍රය ගැන ටිකක් වැඩිපුර කතා වුණා. ඒත් එක්කම තමයි ඔය රාවණා ඉතිහාසය ගැන මේ කිහිප දෙනෙක් වල හැමෝම නෙවෙයි රාවණා ඉතිහාසය ගැන කතා කරා හොයන්න ගියා. එතකොට සහ මේ දැන් හරි ලොකුවට තියෙනනේ දියසේන සංකල්පය ගැන ඒක ගැන කතා කරනවා. හැබැයි හැමෝම නෙවෙයි කිහිප දෙනෙක් කතා කරලා ටිකක් මේව හරි ලොකුවට සමාජයේ කතා කරන තැනටත් ඇවිල්ලා විශේෂයෙන් පත්තර වලින් මේ චිත්‍රපට වලින් ටීවී වලින් කතා කරනකොට සමාජයේ පැතිරිලා යනවා. පැතිරිලා යනවා. ඔව් දැන් මේවා මේ කාලේ මෙහෙම මේ ගොඩ නැගෙන්න හේතුව මොකක්ද කියන එකත් පොඩ්ඩක් අපි මතක් කරමු. දැන් අපි හිතාගෙන ඉන්නවා ඉව තියෙන සත්තුන්ට විතරයි කියලා. ඔව්. මොකද අපි අපේ ඉව මරාගෙන තියන මේ දැනුම නිසා. දැන් වැද්දට ඉව තියෙනවානේ. මොකද මේ ගිහිලා තියෙන එක ඉවෙන් අඳුර ගන්න පුළුවන්. දැන් ඒ විදිහට මිනිහට තියෙන ඉව අණුව මිනිහා කිසියම් දුකකට කරදරයකට වැටුණායින් පස්සේ ඔහුට ඉවක් තියෙනවා මට බේරමකුත් ජලමකුත් තියෙනවායි කියලා. ඒක නිසා දැන් බලන්න පැරකුම්බා සිරිසේ 9 වෙනි කවිය තමයි මේ දියනාය දියසේන නෙමෙයි දියනා කියන ලෝකනායකයෙක් බිහි වෙනවා. එයා මේ 6 වෙනි පෙරකුම්බා ගැන එක කිව්වේ තෑගිභෝග දිනාගන්න මේ 6 වෙනි පෙරකුම්බා තමයි 2500ක් ගියෙන් පස්සේ මේ 15 වෙන ලෝකනායකයා කියලා. දැන් එහෙම දැන් කෝට්ටේගේ කියන්නේ පොළොන්නරුවෙන් ගහලා පැනනවායින් පස්සේ ගහලින්ග මාග වියලි කලාපේ සම්පූර්ණයෙන් අතහැරලා දඹදෙනියට ඇහිලා යාපහුවට ගිහිලා කුරුණෑගලට ගිහිලා ගම්පලට ගිහිලා අන්තිමේදී කෝට්ටේට ඇහිලා තමයි අපි සැනසම් සුසුමක් හෙළුවේ. දැන් අපි බොහොම අසරණ වෙලා ඉන්නේ. අන්න එතෙන්දී අපිට ඉවකින් දැනෙනවා අපිට බේරමකුත් තියෙනවා අපේ ගැලවුම් කාර්යයකුත් එන්ට ඉඩ තියෙනවා කියලා. අන්න ඒ ස්වාභාවික ඉව තමයි මෙතන දියසේන ගැන කතා කරනවා. දියසේන කියන්නේ දියනාය ලෝකනායකයෙක් බිහි වෙනවා. ඊළඟට මොනවද මේ ලෝකනායකයා අංගම් ඊළඟට මේවා ඉතින් මේ ඉවකින් දැනෙනවා මිනිස්සුන්ට. ඇත්තටම සර් එහෙම තැනකට එයිද මේ රට ඇතුලේ එහෙම එහෙම නායකයෙක්ගේ? කොහොම හරි ලංකාව ලෝකයේ තියෙන සුවිශේෂී රටක්. එතකොට දැන් මධ්‍යාකර්ෂණ ශක්තිය හුඟක් අඩුවෙන් බලපවත්වන්නේ අපිට.
ඒ කියන්නේ අපේ මනස වායුවට මිසක් පොළොවට නෙමෙයි තදින් ගැට ගැහෙන්නේ. එතකොට සර් අර නිතරම කතා කරන දේනේ අපේ වැඩසටහන් වල අපි කියලා තියෙනනේ මේක කලෝක සංකල්පය කියන න්‍යාය වන් වර්ල්ඩ් ඕඩර් එක ගැන අපි කතා කරනවානේ. ඔව්. ඒ තියරි එකයි මේකයි කොහොමද අපි ගලපගන්නේ? දැන් මේ අපේ රටේ මෙහෙම නායකයෙක් පහළ වෙනවා ලෝකෙත් යම් වැඩ පිළිවෙලක් තියෙනවානේ මේක ලෝකෙ එකම මේ පාලනය කරගන්න. ඒ දෙකේ වෙනසක් තියෙනවා. නම් මම මේ කියන්න යන්නේත් ඒක තමයි. ඔව්. මේ විනාශ වේගන යනකොට මේ අර විදිහේ ලෝක නායකයෙක් වෙන්න තරම් ශ්‍රේෂ්ඨත්වයට එන්න පුළුවන් මාර්ග තියෙනවා. දැන් අපේ ධර්මපාලතුමා අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ නේරුතුමා මේගොල්ලෝ කයයි මනසයි ගැටගා දැන් ඉන්දියාව පැහැදිලිව කියනවා කය සහ මනස ඒකාබද්ධ කිරීමට පුළුවන් වෙච්ච පුජ්‍යලයක් කියලා. එතකොට ලංකාවෙත් මේ විදිහේ ශරීරය තමන්ගේ මනසත් එක්ක ඒකාබද්ධ කිරීමට පුළුවන් වෙච්ච නිසා තමයි ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයක් ඇති වෙන්න ධර්මපාලතුමාට වැඩ කරන්න පුළුවන් උනේ කියලා. ඉතින් ඒක ඔයාටත් තියෙනවා මටත් තියෙනවා ඒවා අපි අඳුරන්නේ නැහැ. ඒවා යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා අපේ මේ දැනුම කියලා කෙහෙල්මලක් තියෙනවා. ඔරුවේ ඒ නිසාන ස්වභාවික තත්ත්වයන් යටපත් වෙලා තියෙනවා. ශක්තිය ස්වභාවයෙන් ලැබිලා තියෙන ශක්තිය යටපත් වෙලා තියෙනවා. ඒක මතු කරගන්නා වූ දෙයක් හැටියට තමයි මම හඳුන්වන්න බලාපොරොත්තු වෙන්නේ අංගම්. ඔව්. එහෙනම් සර් අපි පොඩ්ඩක් මේ අංගම් සටන් ශිල්පය ගැනත් පොඩ්ඩක් කතා කරමු. මේක කොහොමද ගොඩනැගෙන්නේ කියන එක අපි පොඩ්ඩක් හඳුන්වා දීමක් විදිහට අපි වටන් ගමු සටන් ශිල්පය සම්බන්ධයෙන්. දැන් මේක ටිකක් කියලා ඒත්තු ගන්නන්ට අමාරුයි වචනවලින්. නමුත් භාවනාවට වැටිලා කෙනෙක් සමාධියට යන්න පුළුවන් වුණායි පස්සේ. සමාධිය කියන්නේ පූර්ණ සමාධිය කියන්නේ මේ හිතයි කයයි වෙනස් වෙන තත්ත්වය. එන එතකොට පසිඳුරන්න එයාගේ වැඩ කරන්නේ නැහැ. එතකොට මේ මනස තමයි වැඩ කරන්නේ. දැන් මනස කියන්නේ හිත නෙමෙයි මොළයෙන් ක්‍රියාත්මක කරන පසිඳුරංගෙන් අරමුණු ලබා ගන්නා වූ එක හිත. මයින්ඩ්. එතකොට ඒක මේ හිත මැරිලා යනවා මම මැරිච්ච දාට. මනස මැරෙන්නේ නැහැ මනස ක්‍රියාත්මක වෙන්නේ විඥාණයෙන්. ඒ විඥාණයෙන් ක්‍රියාත්මක වෙන නිසා තමයි මගේ මනසේ යම්කිසි විශේෂතාවයක් තියෙනවා නම් ඊළඟ ආත්මයේදී සහජ දක්ෂතාවයන් හැටියට ඒවා ඉතුරු වෙලා තියෙනවා. දැන් 11 ලක්ෂ 75,000 12 ලක්ෂ 25,000 වැඩ කරලා තත්තර දෙකෙන් කියන්න පුළුවන් ළමයි ලෝකේ ඉන්නවා. ඉන්දියාවේත් ඉන්නවා. අනිත් ඒ මොකද අර ඒගොල්ලන්ගේ මනසේ තියෙන ප්‍රබල බව විඥාන ශක්තියෙන් ඊළඟ ආත්මයටත් ගමන් කරලා තියෙනවා. එතන සුවිශේෂී දක්ෂතාවයන් තියෙන ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ සුවිශේෂී විද්‍යාඥයෝ හිටියා. දැන් මේ ඔක්කොම ඒ ආත්මයේදී ලබාගත් දැනුමෙන් ඇති කරගත් ඒවා නෙමෙයි පෙර ආත්මවල ඉඳලා. එන ඒ විදිහේ අසාමාන්‍ය පුජ්‍යලෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ හුරු වීම ආත්ම ගණනාවක් වැඩියෙන් තියෙනද මේවා කියලා පෙන්නු මේ ඒත්තු ගන්න බැවෙන සුහිනා. නමුත් එහෙම පුජ්‍යලෝ හිටියා. අන්න ඒ අය බිහි කරන්නට පුළුවන් වෙච්ච ක්‍රමය තමයි ප්‍රබල ශක්තිය. අපි තුළ තියෙන ශක්තිය. එන්න ඒ ශක්තිය ශරීරයත් එක්ක ගැටගැසීමේ විද්‍යාව හැටියට අංගම් හඳුනන්නට පුළුවන්. අපි මේක දිගට යනකොට ඒ කියනවා. සර් එතකොට දැන් ඔය අපි දැකලා තියෙනවානේ මේ ඉතිහාසයේ මේ ඉංග්‍රීසි හමුදාවන්ට දරුණු පරාජයන් අත්වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඒකෙදි අපි අහලා තියෙනවා මේ ටිපු සිංහල රජුරුවන්ගේ හමුදාවේ පවා මේ අංගම් ශිල්පීන් හිටියා කියන කාරණේ. දැන් මෙතනදී අර අපි අහලා තියෙනවා මේක රජුරුවන්ගේ හමුදාවක් හිටපු පිරිසද මේ නැත්නම් ස්වේච්ඡාවෙන් මේ හිටපු රටේ හිටපු හැම දෙනාගෙම හැමෝටම මේ හැකියාව තිබුණාද ඒ අවධියේ හිටපු කියන කාරණය ගැනත් අපි ටිකක් කතා කරමු. ඔය දරුණු පරාජය සම්බන්ධයෙන් ඉංග්‍රීසි හමුදාවට සිද්ධ වෙච්ච දැන් සාමාන්‍ය අපේ කතන්දර මේ සම්බන්ධයෙන් අහලා තියෙනවා. දැන් මොකද නීල මහා යෝධයා වැඩිමිර කළ වතුර ගත්තා යගදායන් හරද දිය දෙබෑ කළාය ඒවා ඉතින් කතන්දර. නමුත් ඓතිහාසික වාර්තාගත සිද්ධියක් තමයි 1803 නෝත් ආණ්ඩුකාරයා උඩරට ආක්‍රමණය කළා මහනුවර කොළඹින් 2000ක් ගියා ත්‍රිකුණාමලයෙන් 1000ක් ආව 3000යි මේ පොඩි පහ සේනා නෙමෙයි ලෝකයේ විශිෂ්ටම සේනාංකය තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය 51 සේනාංකය ඊළඟට විශිෂ්ට එක 19 සේනාංකය එතකොට කොළඹින් ගියා 600ක් 51 සේනාංකය අරහෙන් ආව 300ක් 19 සේනාංකය එතකොට 900ක් ලෝකයේ විශිෂ්ටම ගණයේ සේනාංක දෙකේ අනිත් අය තමයි මේ ඉතුරු කට්ටිය මේ හමුදාව පෙබරවාරි මාසේ 20 වෙනිදා ගිහිල්ලා මහනුවරට ඇතුළු වුණා
ගිනිගෙන දැවිලා අළු වෙච්ච නගරයක් අත්පත් කරගත්තා. මොකද මිනිස්සු මේක ගිනි තියලා පැනලා ගිහිල්ලා. ඊළඟට දැන් මේගොල්ලෝ මේ බලා හිටිය විරුද්ධවාදීකම හැම වෙන්නේ නැහැ. ඊළඟට විනෝද වෙවි ඔය හැවිද වෙද හිටියා. එතන පෙබරවාරි මාර්තු 20, අප්‍රේල් 20, මැයි 20, ජූනි 20 දවස් මේ මාස 4යි දවස් 4කදී ජූනි 24 වෙනිදා මේ ගරිල්ලා 300 ඉඳලා 400 දක්වා ප්‍රමාණයක් කියලා ඒගොල්ලන්ගේ මිනිහා ජේම්ස් කෝඩින වාර්තා කරන්නේ කොළඹ කොටුවේ ප්‍රධාන දේවගතිතුමා. පැය 10යි යුද්ධ කළේ. දැන් අපි 30 අවුරුද්දක් යුද්ධ කරා කියලා. පැය 10ක් යුද්ධ කළා. හතර හමාරට මේ හොටුවට කඩා පැනලා ඒගොල්ලන්ගේ 2:10ට ඒ වෙලාවේ ප්‍රධානියා හිටියේ මේජර් ඩේවි. මේජර් ඩේවි ඉහළට සුදු කොඩියක් ඔසවලා උණග රිට කරන්න යටත් වීම ප්‍රකාශ කළා. එතකොට දැන් මේ එතෙන්දි විජහට අර පිරිමතලාවේ මහාධිකාරම ඇවිල්ලා ඊළඟට සාමදාන කොන්දේසි කතා කරලා වෙලා 276 කොහෙද සාම ඉතුරු වෙලා හිටියා. ඒගොල්ලන්ට අහවල් තැනට යන මහවැලි ගඟායිනේ අපි කෑම සපයනවා. උදේටත් දවල්ටත් ආයිත් කෑම සපයලා දෙනවා. ඊළඟට මේ පහුරු බඳලා දෙනවා ඒගොඩවන්ට. ඒගොඩ වෙලා යන්න පුළුවන්. මේ පණිවිඩ කාරය යවුවා මේ හමුදාවට හරදරයක් නැතුව කොළඹට යන්න දෙන්න කියලා. නම් රජ්ජුරුවකට අකම රජ්ජුරුව මේකට අකමැති වෙලා කාබරි හමුදා 800 කාබරි හමුදා 800ක්ද 80ක් කියලා අර මිනිස්සු ඔක්කොම 170 හෝ 270 ඝාතනය කළා. මිනිමස් බව කාබරිය කෑවා. එතකොට එකම එක සොල්දාදුවෙක් මැරිලා වගේ වැටලා ඉඳලා රෑ කාලේ බඩගාගෙන ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී සති දෙකකට වඩා කාලයක් හැංගි හැංගි ගිහිල්ලා රෑ කාලේ මීගමුවට ආවා. එතකොට ප්‍රධානීන් දෙන්න මේජර් ඩේවිස් ඔහුගේ ඇසිස්ටන්ට් කැප්ටන් ස්මෝලි හිරබාරයට අරගෙන ඊළඟට ආපු ආණ්ඩුකාරයා රජ්ජුරුවන්ගෙන් බේරගත්තා. එතකොට මේක තමයි තියෙන ඓතිහාසික වාර්තාගත සිද්ධිය. අපේ ගරිල්ලෝ 400ක් 2000ක හමුදාවකට පහළ දින සම්පූර්ණ විනාශ කළ දාව බව. එතෙන්දී බුද්ධිය ක්‍රියාත්මක කිරීම දැන් මේගොල්ලෝ මේ අරගොල්ලන්ගේ මේ මොනවද ආයුධ බුදුරජාණන් සමයේ සටන් කළේ. මේගොල්ලෝ දුර්විතල තිබිච්ච මිනිස්සු. ආයුධ තිබුණා. ඉතින් එන්න ඒකෙන් පේනවා බුද්ධිය මෙහෙවලා එඩිතරකම. දැන් මෙතන එඩිතරකමයි බුද්ධියයි කාර්යශූරත්වය. මේ බ්‍රිතාන්‍ය හමදා ලෝක විශිෂ්ටම හමදා පරාජය කළා. අංගම් සමූල ඝාතනය වුණා. අංගම් ශිල්පයේ බොහෝ දෙනෙක් දැනගෙන ඉන්නේ නැති සාමාන්‍ය. ඔව් දැන් මහනුවර යෝගයේ ප්‍රධාන ගුරුකුල දෙකක් තියෙනවානේ. සුදාලිය සහ මරුවල්ලිය කියලා. ඒව ගැන අපි දන්නවා. දැන් ඊට ඉස්සර දේවල් ගැන අපි දන්නේ නැහැ. එතනින් තමයි අපි මේක මේ හැමෝම කතා කරන්න ගන්නෙත් එතනින්. එතනින් පටන් ගන්නවා. පටන් ගන්නේ. නමුත් ඉතිහා මේ ඉතිහාසය තුල අපි දැන් ගොඩක් වෙලාවට කියන රාවණා රජු දවසේ ඉඳලා මේක තේනවා කියන කාරණේ නිසා ගොඩක් වෙලාවට කියන්නේ නේද අපි අහලා තියෙනවා. ඔව් දැන් අදත් අංගම් ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට උගන්වන්න පටන් ගන්න මේ බුදුහාමුදුරුවෝ රූපේ උඩ තියෙද්දි ඊට පල්ලෙහාන් රාවණාගේ රූපේ තියලා ඊළඟට අංගම් පරම්පරාවල DNA පරම්පරාව ඉස්සේ ඇවිල්ලා එන ඒ අය සිහි කළා පාණද්දයක් පත්තු කළා. මේ සමහරට ස්තෝත්‍රයක් කියලා හඳුකූර පතර ඊට පස්සේ තමයි අංගම් පුහුණුව පටන් ගන්න. ලංකාවේ හැම තැනකම මොන හේතුවක් නිසා හෝ රාවණාට ගෞරව කළ තමයි මේක පටන් ගන්න. ඊළඟට අනිත් එක පිළිමතලව කියපු තවත් වැදගත් දෙයක් 4:20ට රාවණ හෝරාව පටන් ගන්න සිකුරාදාස. රාවණ හෝරාවෙන් පටන් ගත්ත නිසා තමයි මේක සාර්ථක වුණේ කියලා. පැය 10යි ඉවරයි 2:10ට බ්‍රිතාන්‍ය හමුදාව යටත් වුණා. අපරාජිත බ්‍රිතාන්‍ය පෙරදිගමන සමාගමේ හමුදාව මේ ඒ හැකියාවන් ඒ ශක්තියින් අද වෙනකොට අපින් දුරස් වෙලා ගිහිල්ලා තියෙන එක තමයි තියෙන ප්‍රශ්න ගැටලුව. ඔව් ඒ කියන්නේ බාරගොල්ලෝ දැන් කෝල්බ්‍රෝ කොමිෂන් සභාවෙන් මේකට කටයුතු කළා. මේ මිනිස්සුන්ව අපේ ශක්තිය තියන්නේ මහපොළොවට මුල් ඇදලා අහස පොළොව දැනගෙන කටයුතු කිරීමෙන්. ඉඩම් අහිමි කළා. පොළොවට තියෙන මුල් ඉදිරියෙව්වා. ඒතර වීගවිතන නම් ඉතින් කරගෙන ගියා. ගොඩ ඉඩම් නැති කළා. ඉඩම් ජන සතු කළා. මේ ආණ්ඩුව සතු කළා. ඊළඟට මිනිස්සුන්ට වදහිංසා දීලා ලක්ෂ ගණන් මැරුවා. 1818 කරල්ල වෙලාවේදී මේ අස්සැන්න ගෙන තිබ්බා. ගෙවල් ගෙන තිබ්බා. උදැල්ල කරේ තියාගෙන දැන් කැත්ත අතේ අරගෙන උදැල්ල අදාගෙන තමයි මිනිස්සු ගොවිතැනට ගිය. මේ දෙක ආයුධ ඒ දෙක අරන් ගියා නම් වෙඩි තිබ්බා. ඉතින් මේ විදිහට මිනිස්සුන්ව මරලා වය කරලා බදු දාලා මේ රජ්ජුරුවන්ට වඳින්න දැන් අපේ ආච්චිලා වික්ටෝරියා රජනට කියන මහේසිකාව කියලා බොහොම ගෞරවයෙන්.
මට මේ ගිය සමානද කොහෙද දැනගන්න ලැබුණා අපේ සිංහල මිනිස්සු කීප දෙනෙක් දසුන් දෙනෙක් ලන්ඩන් වල මේ රජිනගේ මේ 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 මිනිය බලන්න 70ක්ම 5ක් පොලිමේ ගියවලු පය 10ක් තිස්සේ කොයි විදිහටද වහල මොන තරගයක්ද ඉතින් අන්න ඒ විදිහට අපිව සම්පූර්ණ මනස යටපත් කරලා එන්න ඒ මනස නග්ගලා අරගෙන අපසල තියෙන ශක්තිය මතු කරලා අරගෙන අපිට පුළුවන් ඕනෑම ලෝකයේ තියෙන විරෝධතාවයකට බලවතෙකුට විරුද්ධ නැගී සිටින්න මේක සර් අර මේ අතින් පයින් කර හරඹ කරනවටත් වඩා අර මනස භාවනා ක්‍රම වලින් දිනු කරලත් මේ මේ යම් මේ කරන පහරවල වල තියෙන ශක්තිය දැන් ඔය කුන් ෆූ කරාටේ ජෝජුට්සු ඒවා මේ පහර දීම ආත්මාරක්ෂක සටන් ක්‍රම මේක මේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් බව ඒ කියන්නේ අපිට ඇහැට පේන්නේ ඒක මනස අරමිනිහගේ මනස අපිට පේනවා අර ශරීරය ක්‍රියාත්මක කරන වේගය ඒකේ ලතාව රිද්මය ඒ මිනිහගේ විශිෂ්ටත්වය ඒ ටික ඇහැට පේනවා ඒ නිසා අපි කියනවා මේකට සටන් කියලා එතකොට ඒ නිසා අංගම් පොර කියලා තමයි පස්තරවල දැන් එහෙම දාලා තියෙන්නේ ඉතින් දැන් මෙන්න මේ විදිහට ඒ පිටින් අපිට පේන දේ මේ ක්‍රියාත්මක වෙන්නේ භාවනාව තුළින් හිත ඉක්මවා ගිහිල්ලා පසින්දරන් වෙන් කරන්නට පුළුවන් ශරීරයෙන් අර සමාධියට ආවයින් පස්සේ මේ ඊළඟ ධානාංගම් කියලා ඒක තමයි විශිෂ්ටම අංගය ධානාංගම් වල පුළුවන්කම තියෙනවා මේ අවසිහියෙන් සටන් කරන්න අන්න අඟුරු අතර ඉන්න සුමානයක් බඩගෙන ඉඳලා දැන් කැලරි වල ඉන්න මනින්න ශක්තිය බටහිර වෙනකම් තමයි බටහිර විද්‍යාව ඒක කැලරි එකක්වත් වතුර නම් බොනවා සුමානයක් වතුර විතරක් බීලා ආහාර ගන්න නැතුව අංගම් සටන් කරන අනිත් එක පරාජය කරනවා දැන් එහෙම මේ ඒක මම අහපු කතාවක්. දැන් ඒ විදිහේ ධ්‍යාන ශක්තියට පුළුවන් කියනක මම හේතු ගත්තේ අපේ හිතවතෙක් එයා මේ ධ්‍යාන ශක්ති ධ්‍යානයට යන්න පුළුවන් කෙනෙක් ගාල්ලේ ඉඳලා කොළඹට රාත්‍රී කාලයේදී කාර් එක ලෝගෙන ආවා. ඉතින් මම ඉස්සරහ සීට් එකේ හිටියේ එයාගේ මිත්‍රයා මට කිව්වේ නෑ මේ අවසිහියෙන් කියලා. ඉතින් අපි කතා කළාට හරියක් කිසි කතාවක් බහක් නැතුව ඔහේ කාර් එක යනවා. ඔහුගේ කන් දෙක ක්‍රියාත්මක නැහැ. ඇස් දෙක ක්‍රියාත්මක නැහැ. පරිඳුනක් ක්‍රියාත්මක නැහැ. ඔහු මනසින් තමයි මේක ගමන් කරන්නේ. අන්න ඒක නිසා මම විශ්වාස කරනවා පුජ්‍යලකව මේකත් මනසයි කයයි ඒකාබද්ධ කරලා තියෙනවා. අතනත් එයා කය ඇතුලේ මනස තියුණා. නමුත් ඒ දෙක බද්ධ වෙලා තියුන්නේ නැහැ. මේ කොහොම හරි ඒ වැඩ කලේ වැඩිපුර බද්ධ වෙලා තියුණා. නමුත් ඒක වෙන් වෙන ඒක විශ්ල කරන්න තමයි මනසින් තමයි අර ඔක්කොම ටික කරන්නේ ඒ නිසා මේ මනස ගත්තයින් පස්සේ මනසට දෙන්න වෙන ආවේගය දැන් හිතේන ආවේගය තියෙන්නේ දැන් මේ ආවේගයයි මනසයි එකට එකතු වෙන්න නොවන දෙයක් ඒ දෙක එකට එකතු වෙනවා කයයි සිතයි ඒකාබද්ධ වෙලා මහා පුදුමාකාර දේවල් කරන්න පුළුවන් දැන් මේ විදිහේ භාවනා කරන පුජ්‍යලයක් තමයි සමාධියට එන්න පුළුවන් අයතුල්ලා කුමෙයිනි ඉරානේ. එතකොට ඒ දවස්වල මම එංගලන්ත හිටියේ මේ BBC එකේ කිව්වා පත්තරවල තිබුණා. දැන් මේගොල්ලෝ ඇහිලා අර ඇමරිකන් එම්බසියේ 50 දෙනෙක් නිලධාරීන් ඉරාන ශිෂ්‍යෝ අත්අඩංගුවට ගත්තා. බේරා ගන්නටම බෑ. අන්තිමේදී ඇහිලා මේගොල්ලෝ අර මේ පර්ෂියන් ගල්ෆ් වල ඉඳගෙන යුද්ධ නැව වලින් මෙව්වා මේ මොනවද උණ්ඩ යව්වා. මිසයිල්. ඒ මොනවද මොන මිසයිල් වර්ගය යව්වා. ඉතින් නමුත් ඒ එක මිසයිලයක්වත් ගියේ ටෙහෙරාන් වලට වැදුන්නේ නැහැ. හේතුව අර පැරිසියේ ඉඳගෙන අර අදිෂ්ඨාන කරනවා මේවා වදින්ට එපා කියලා. එතකොට ගිහිල්ලා අර වැලි කඳ වල දෙපැත්ත තියෙන වදිනවා. අයසොල්ලා කුමේනි පැරිසියේ ඉඳගෙන අර විදිහේ ධානයට සමවැදිලා මේ අදිෂ්ඨාන කරනවා මේ මිසයිල් වදින්ට එපා කියලා. ඒක නිසා අර විදිහට වැලි කඳ වලට ගිහිල්ලා වැදෙනවා මිසක් ටෙහෙරාන් නගරයට එක මිසයිලයක් අත දෙන්නේ විද්‍යාඥ පුදුම වුණා ආයුධ නිෂ්පාදනය කරන පොලිස් පුදුම වුණා මේ මහා කවදාවත් සිද්ධ නොවෙච්ච දෙයක් අන්තිමේදී හොයලා බැලුවම මානසික ශක්තිය ද්‍රව්‍යමය ශක්තියට වඩා වැඩි කියලා ඇමරිකාවට පිළිගන්නට සිද්ධ වුණා හරි අපි කතා කරමින් හිටියේ මේ අංගම් ශක්තිය පිළිබඳව මේක දැන් ඇත්තරම මේ මේ දව නව පරපුර තුල මේක ආයේ ප්‍රචලිත කරලා යම් වැඩපිළිවෙලක් සිද්ධ කරනවා නම් යහපත් නැද්ද කියන එක ගැන පොඩ්ඩක් මේ ඔව් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර මිනිස්සුන්ගේ ආකර්ෂණය තියෙන හොඳට
පහළ දියුණු වලට ආත්මාරක්ෂා සටන් වලට එහෙම හරියන්නේ නැහැ අපේ අර අනිත්‍ය කියන්ට ඕන මේ අංගම් කියන දේ ඇති උනේ අපි දන්න පැරණිම කතාව තමයි ඊර්ෂි පවුල් වල ඊර්ෂි පාලනයක් තමයි ලංකාවේ හොඟක් කියලා තියෙන රාවණා කියන්නේ ඊර්ෂි පාලකේ එතකොට දැන් ඒ ධානයට සමවැදිලා ඊට පස්සේ සමත භාවනාව ඔස්සේ තමන්ට උමනා කරන දේවල් හොයාගෙන ගිය හැකි. දැන් එක එක්කෙනා අර මොකද්ද මහා බ්‍රහ්මයාගේ බ්‍රාහ්මගේ දරුවෝ හත් දෙනා එක එක දේවල් හොයාගත්තා. රාවණා ගිහිල්ලා සූර්යාගේ ඉඳලා පහළට බලාගෙන ආවා මේ සූර්ය ශක්තිය මොනවද කරන්න කියලා. ඒ නිසා ඔහුට දස ඥානයක් තිබුණා. ඒක තමයි දසිස් කියලා කිව්වේ. දැන් ඔලුගෙඩි 10යි 36යි සහිතව. ඒක නිසා හින්දුන් ඉන්දියාවේ රාවණාගේ රූපේ මවන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට මේ අමුතුම ආකාරයේ ශක්ති දැන් අපතුල ඔයාගේ මගේ දෙන්නම තුළ මේ ශක්තිය තියෙනවා ශක්ති බිඳුවක්. නමුත් අපි මැරෙනකන් ඇඳින ගන්න නැහැ අපේ තියෙන ඒ ශක්තිය සහිත මනස. ඒ මනස ඇඳින ගත්තොත් එතන තමයි ශක්ති බිඳුව. දැන් මම මැරුණාම මගේ ශක්තිය මගේ ශරීරයෙන් ආයෙත් අභ්‍යවකාශයට ගිහිල්ලා තවත් කොහේ කොහේද මං නැවත වතාවක් පිළිසඳ ගන්නවා කාගේ හරි මව කුසේක. එතෙන්ට ගමන් කළේ කවුද? අර මගේ තුළ තිබිච්ච ශක්තිය. ඒක ඉවත් වුණා මගේ මරණ මොහොතේදී. ඒ මනස වැඩ කරන්නේ අන්න ඒකත් එක්ක. මනස දැන් අතෙන්ට ගිහිල්ලා ඒ ශක්තිය ඉතුරු වෙලා තියෙනවා නම් ප්‍රබල මනසක් ඊළඟ ආත්මයේදීත් අර ලක්ෂ ගණනක් ලක්ෂ ගණන් වැඩි කළා ඉන් පස්සේ උත්තරේ කියන්න පුළුවන් ළමයා ඒගොල්ලෝ එහෙම තමයි. ඉතින් මෙන්න මේ ආකාරයට මේ අමුතු පුදුමාකාර ශක්තියක් එකෙන් ඇති වෙනවා. ඊළඟට මේ පුරාණ ග්‍රන්ථවල තියෙන දෙයක් තමයි දැන් රාමායනේ තියෙනවා මේ විශ්වස් මුනිට දාව අර කවුද කයිකසි නෙමෙයි කයිකසි අම්මා ඔව් කයිකසි බිසව කයිකසු තරුණයව අම්මා තාත්තා සුමාලිය යවවා උත්තම දරුවන් ලබා ගන්න මේ රාමායනේ තියෙන්නේ විශ්වස් මුනිගාවට ඔවුන් එහෙම ලබා ගත්තා රාවණා සුපර්ණකා සහ මේ කවුද කුඹුක්කන්. එතකොට දැන් මේවා අපිට නිකන් සුරංගනා කතා. නමුත් ඒක ඇත්ත කතාවක්. මොකද මෙන්න මේ විදිහට ඒ ශක්තිය ක්‍රියාත්මක කරවන්න පුළුවන් අයට මේ අර විදිය සෙක්ෂුවල් ඉන්ටර්කෝස් වල යෙදෙන්නේ නැතුව මානසික ශක්තියෙන් තවත් ඒ තමන්ගේ වර්ගයේ උත්තම දරුවෙක් බිහි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟට තවත් දෙයක් තමයි මේ 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 මොකද්ද අර විෂ්ණු ඇවිල්ලා මොකද්ද මහ බලි රජුවන්න උපක්‍රමයෙන් පරාජය කරලා ගෙනියනකොට පාතාලයට යුද්ධ කළා මේක වේරගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී අර එතන හිටිය මේ මේ දේවයානි කුමරියට ඒ කියන්නේ සක්ෂ ගෙදුවට විශාල වේදනාවක් ඇති වෙලා මේ යුද්ධයක් කරලා අර මිනිහා පරාජය කරන්න බෑ නේද කියලා කාශ්‍යප මුනිත් එක්ක එකතු වෙලා දරුවෝ තුන් දෙනෙක් හදාගෙන ඒ දරුවෝ තුන් දෙනාට යුද්ධය ඉගැන්නුවා. දැන් පුරාණ ග්‍රන්ථයේ කියවෙන්නේ ඇය මේ මොකද කිකිලිය පහුරු ගාලා පණුව හිඳ ගන්න වෙලාවේ ළමයින්ට පෙන්වලු ගිහිල්ලා බෝම්බ දාන්න පුළුවන්. ඒ කියන්නේ අහස් යානාවෙන් ගිහිල්ලා මේ බෝම්බ දාලා තියෙන එතකොට මේක බේරගන්න බැරුව තාත්තා සක්ර ඇත 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 කියලා තුන් පාරක් කියලා දුවනවත් ගත්තලු වයඹදිග ඉන්දියාවේ තමයි ඒ ඇතන්ස් තියෙන්නේ. ඊට පස්සේ පස්සේ කාලෙක ග්‍රීසියේ ඇතීනා දේවගෙන ඇතන්ස් දැන් තියෙන්නේ. අරක තමයි මේ මේක තියෙන කතාව. නමුත් මගේ මිත්‍රයා හිතවතා ඇස්පියාගෙන කොළඹට කාරකේලවගෙන ආපු නිසා මම පිළිගන්නවා එහෙම දෙයක් තියෙනවා ධානාගත වෙන්න පුළුවන් පුජ්‍යලයන්ට කියලා. ඒක නිසා මේ භාවනා සහිත දේශීය අංගම් අපේ හැබැයි හැමෝටම බෑ. අපි හිතන 500කට 15ක් 20ක් આવොත් එක්කෙනෙක් පුහුණු කරගන්න පුළුවන්. සමාජයට එක අවස්ථාවකට එක්කෙනෙකුත් බෑ. ඒ විදිහේ 10 දෙනෙක් අපි ලංකාවට හදාගත්තත් අර මේ ගෝලීය කරන්නේ නවත්තන්ට ඒගොල්ලන්ට ශක්තිය තියෙනවා. ඒක ඔක්කොම ද්‍රව්‍ය වැඩ. අන්න ඒ විදිහේ මහා බලගත ශිල්ප ක්‍රමයක් ශාස්ත්‍රයක් තමයි අංගම කියලා කියන්නේ. මේ ඊළඟට තවත් දෙයක් තියෙනවා. දැන් ඉංග්‍රීසියෙන් මේක තහනම් කළා 1818. එතකොට උනේ මොකක්ද? අපි ගිහිල්ලා මේ හැංගුණා මේ පෙරහැර ඇතුලේ තොවිල ඇතුලේ. දැන් පෙරහැර ඇතුලේ දැන් අපි පොංච කාලෙත් ඔන්න ඉස්සරහින් යනවා පොලිස් කෝලම.
පොලිස් කෝලම එනකොට ඊළඟට එනවා මේ මිනින්දෝර කෝලම. දැන් පොලිස් කෝලමේ කරන්නේ පොලිස් කොස්තාපල් ඇහිලා දඟ දාලා අල්ලා ගන්නවා. ඒ කියන්නේ අර මේ මොනවද කරා මේ මේ අංගම් වල තියෙනවානේ ගැට ගැටයක් දාලා අල්ලා ගැනීම තමයි ඒක පෙන්නුම් කරා. ඊළඟට එනවා මිනින්දෝර පොල් අරගෙන ඒ තමයි අර යෂ්ටි හරඹය. ඊළඟට එනවා ලීකෙලේ. ලීකෙලේ කියන්නේ කෙටි පොළු හරඹය. මේ විදිහට මේ මේ ඇසුර ගවන් කළා. ඊළඟට මේ තොවිල ඇසුර. එතකොට තොවිල ඇසුරෙත් මේ විදිහේ දේවල් තියෙනවා. මේ අර මොකද තෙල් මේ නැටුමකාරිය සම්පූර්ණයෙන් රතු කහ ඇඳගෙන සූර්යාගේ විදිහට විසිතනා මාලය ඇරලා කරෙක් කර කර ඕම මෙන්න මේ විදිහට ඒ තුළ ආරක්ෂා වෙලා තියෙනවා. ඊළඟ තවත් එකක් කියන්න ඕන මේ දැන් අපේ අර විදිහ කොහොමද ගරිල්ලා හමුදාවක් තිබුණ ආරය කියන ගරිල්ලාස් කියලා. ඒ කියන්නේ අංගම් කාරෙන්ට ජේම්ස් කෝඩින. දැන් හැම ජම් සභාවක් විසින්ම තරුණයෝ දෙන්නේ හොඳ චරිතවත් ශක්තිමත් නිරෝගී යවන්ට ඕන අවුරුද්දකට වතාවක් රජුරුවන්ගේ යුද්ධ අභ්‍යාස පාසලට. එතකොට ඒගොල්ලෝ පෝය 12ක් පසලසල 12ක් පොවන වෙලාව අවුරුද්දක් ආපහු ඇහිලා ගමට ඇහිලා ගමේ මිනිස්සු වටේ රවම ඉන්නකොට අම්මලා දෙන්නා ඉදිරියේ මේ පසඟ පිහිටවල වැඳලා පොරොන්දුවක් වෙන්න ඕන ගම අහගෙන ඉඳි මගේ මේ යුද්ධ ශිල්ප මේ ආයුධ රට ජාතිය බුද්ධ ශාසනයට හානියක් වෙන අවස්ථාවක මිසක් අනිත් අවස්ථාවකදී අපි කරන්නේ නැහැ කියලා. ආ ඒක ගිහිල්ලා හැංගුණා සිංහල අවුරුද්ද ඇතුලේ. දැන් අද 14 වෙනිදා අප්‍රේල් උදේවලුවේ කාලාබීලා වෙලයි හවස්වරුවේ ක්‍රීඩා. මොනවද පොර පොල් ඊළඟට කොට්ට පොර අනිත් කඹ ඇදිල දුරපැනිල්ල මේ මේ යුද ක්‍රීඩාවල් ටික අන්නේ විදිහට සිංහල අවුරුද්ද මාවෙන් දවස් 4 5 දැන් 20 වෙනිදා තමයි ආයිත් නැකතට වැඩට යන්නේ. මේ අර ගමේ හිටිය මේ යුදසරම පුහුණු වෙච්ච කට්ටිය මේ සිංහල අවුරුදු උත්සවය තුළ රිහසල් කළා. ඒ ඔන්න ඔය විදිහට අපි මේ දේවල් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. අද ඒවා යටපත් වෙලා තියෙනවා. අපි ඒවට හිනා වෙනවා. නමුත් අර ලංකාවේ දෙන්නෙක් ඉන්න ධ්‍යානාංගම් එක්කෙනෙක් මලානේ අවුරුද්දේ තව එක්කෙනෙක් යන්තම් ඉතුරු වෙලා ඉන්නවා හොරණ අසල. ඒකට තමයි පුළුවන් සුමානයක් නිරාහාරව ඉඳලා ධ්‍යානයට සමවැදිලා අංගම් හරවගන්න. දැන් නම් නිකම් මේ මේ හැමතැනම මේ මේවා පුරුදු පුහුණු කරන මේ ව්‍යාපාරය නෑ. ඒ තියෙන්නේ අර සටන් ක්‍රම. සටන් ක්‍රම. කුන් ෆු වගේ කරාටේ වගේ ඒ වගේ දේවල්. දැන් මේකෙත් අපිට ඇහැට පේන්නේ ඒ සටන. නමුත් ඇතුලේ ක්‍රියාත්මක මන ඔහුගේ මනස බලනකොට තමයි මොකද්ද කියලා අගයක් තියෙන්නේ. ඕනෑම නිවටේ හොඳ එඩිටර පෞරුෂයක් සහිත නිර්භීත ශක්තිමත් පුද්ගලයෙක් වෙලා. එහෙනම් සර් බොහොම ස්තුතියි. අපේ කාල වේලාවත් එක්ක අපිට හැටසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. මේ සර් බොහොම විශාල දැනුම් ප්‍රමාණයක් මුදා හැරිය අපේ දරබන පිරිසට. මම හිතන්නේ අපිට ඉස්සරහටත් තව වැඩසටහන් කීපයක් කරන්න පුළුවන් වෙයි. අපි ඉදිරි දවසක මුණ ගැහෙනවා ආචාර්ය සූර්ය ගුණසේකර යන්නේ අද අංගම් සම්බන්ධයෙන් යම් කාරණා ටිකක් කතා බහ කරේ. ඔබේ අදහසුත් අපට කියන්න. එහෙනම් සර් බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි ඉදිරි වැඩසටහන් වලදී තව මාතෘකා කිහිපයක් එක්ක මෙතුමා මුණ ගැහෙන්න බලාගෙන ඉන්නවා. ඔබේ අදහසුත් අපට කියන්න. එහෙනම් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ආයුබෝවන්.